සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සමට. පහුගිය වසර ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වගේම ප්‍රේක්ෂක අපිටත් අඳුරු මතකයන් එකතු කරපු වසරක් වුණා. නමුත් අපිට සතුටු විය හැකි එකම කාරණයක් විදියට තිබුණේ විල්ෂන් මස්සංකගේ නැගී සිටීම. දේශීය වගේම අන්තර්ජාතික පිටිය තුලත් ඔහුගේ දක්ෂකම් කැපී පෙනෙන්නට වුණා. මේ හේතුන් නිසාම තමයි මෙවර IPL යාම සඳහාත් ඔහුට අවස්ථාවක් ලැබුණේ. ඉතින් ඔහුගේ මේ දක්ෂකම් වලට නිසි ඇගීමක් දෙන්න අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සූදානමින් සිටිනවා. ඒ පහුගිය වසරට අදාළ ICC සම්මාන ප්‍රදානය තුල වසරේ නැගියන ක්‍රීඩකැටීමේ සම්මානය සඳහා දිල්ෂාන්ව නිර්දේශ කිරීම තුලින් මේ අතරට තවත් ක්‍රීඩකයන් 3 දෙනෙකු ඇතුළත් ඒ නවසීලන්ත ක්‍රීඩක රචින් රවින්ද්‍ර, දකුණු අප්‍රිකා ක්‍රීඩක ගැරල්ඩ්, ශ්‍රී ලංකා ක්‍රීඩක දිල්ෂාන් මවසංග සහ ඉන්දීය ක්‍රීඩක ජස්වාල් යන ක්‍රීඩකයින් මෙය මනාප ක්‍රමයක් යටතේ පවතින නිසා තරමක් අසාධාරණ බව බැලූ බැල්මටම පේනවා. මොකද ලෝක ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් සිටින ඉන්දියාව වගේ රටකින් ක්‍රීඩකයෙක් වැටීම තුලම සම්මානලාභියා කවුද කියලා අපිට කල්තියම තීරණය කරන්න පුළුවන්. කෙසේ නමුත් ICC නිල වෙබ් අඩවියට පිවිසීම තුලින් ඔබට මනාපය පළ කිරීමේ හැකියාවක් තිබෙනවා. දිල්ෂාන් කියන්නේ අති දක්ෂයෙක්. ඉතින් මේ මොහොතේ රටක් විදියට අපි ඔහුට සහාය වෙමු. ඒ වගේම එම සම්මාන උළෙලේම වසරේ T20 ක්‍රීඩකවටීමේ සම්මානය සඳහා ශ්‍රී ලංකා සුපිරි තුන්ගිරියව් ක්‍රීඩිකා චමරි අතපත්තුව තේරී පත්වී තිබෙනවා. චමරිගේ දක්ෂතා ගැන ආය අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ. ඉතින් අපේ රටේ ක්‍රීඩක දෙපළට මේ සම්මාන දිනා ගැනීමට හැකියාවක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වසරේ T20 ක්‍රීඩකැටීමේ සම්මානය සඳහා නිර්දේශ වුණේ මේ ක්‍රීඩකයන්. ඉතින් අමතක නොකර ICC නිල වෙබ් අඩවියට ගිහින් අපේ ක්‍රීඩකයන්ට හැකිතාක් මනාප පළ කරමු. ඔබේ අදහස් වගේම අමතක නොකර අපේ channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තු වෙන දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දනිස් සජීවනා.